අයුබෝවන්, ඔබට සුබ දවසක් වේවා. ඔබ නොදන්නා මුත්තේ බලය. අපි එදිනෙදා ජීවිතයේදී අපේ අතේ ඇඟිලිවල අලංකාරය සඳහා මෙන්ම මංගල අවස්ථාවේදී යුවලක් විවාහ වූ බව සංකේතවත් කිරීම සඳහා මුදු පළඳිනවා. එසේම විවිධ ග්‍රහපල දුරුලීමට සෞභාග්‍ය වාසනාව ව්‍යාපාර දියුණුව මෙන්ම නඩුහප දිනීම සඳහා ආදී වූ කාරණා පෙරටු කොටගෙන විවිධ හැඩයේ රන් රිදී පස්ලෝ අද්දල සුත යකඩ ආදී නිම කළ බුදු වර්ග පැළඳීමට පුරුදුව සිටිනවා. සමහරු කිසිම අරමුණක් නැතිවද මුදුවක් පැළඳ සිටීමට දක්නට හැකි. නමුත් මුදුවක් හරියට තෝරාගෙන නිවැරදිව වත් පිළිවෙත් අනුව නිවැරදි වේලාවට නියමිත හැඩයට නියමිත අමුද්‍රව්‍ය යොදා නිවැරදි හෝරාවකින් පැළඳීම තුළින් අප සිතනවාටත් වඩා ජීවිතයට ජය ලබාගත හැකිවනවා, දියුණුව ලබාගත හැකිවනවා. පුරාණ පුස්කොළ පොත්වල ඊටම ක්‍රමානුකූලව ඒ මුද සඳහා යෝග නැකත් මුහුර්ත වෙන වෙනම දක්වා ඇති අතර තමාගේ උපන් දිනයට ලග්නයට නැකතට පමණක් නොව සතියේ දින හත සඳහා ලග්නවලට උචිත මුදු වර්ගද නම් කර තිබෙනවා. මුදු වර්ග ගැන ඔබ නොදන්නා කරුණු රාශියක් තිබෙනවා. මුලින්ම මුද්ද යන වචනය අපේ ඉතිහාසයට එක්ව ඇත්තේ පෙර රජ දවසේ සිටයි. රජවරුන්ගේ දකුණ අතේ මැද ඇඟිල්ලේ පැළඳි පළඳින රාජකීය පෙරස් මුදුව ගැන අප අසා තිබෙනවා. පෙරස් මුදුව ගැන ඉතිහාසයේම බෞද්ධ විවිධ කතා පවතෙනවා. සමහරක් අයගේ මතයට අනුව පෙරස් මුදුව යනු රජුගේ රාජාභිෂේකය දිනයේ පළඳිනු ලබන මුදුවයි. සමහරුන්ගේ මතය නම් එය රජුගේ මගුල් මුදුව බවයි. තවත් අය දරන මතය නම් එය රාජකීය පරම්පරාවෙන් රජුට එන රාජ්‍ය සංකේතය බලය පවත්නා මුදුව බවයි. තවත් අයගේ මතය නම් එය රටේ රජතුමා හඳුනාගත හැකි සංකේතය බවයි. නමුත් දිනක් අප සමග මහාචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා පැවසුවේ ඔහුගේ අතීත දත්ත හා දැනුම අනුව පෙරස් මුදුව යනු රටේ රජතුමා විසින් රටේ වෙසෙන ඉතාමත් දක්ෂ රන්කරුවෙකු ලවා කලට වේලාවට නියමිත නැකතට නිම කිරීම ආරම්භ කර රජුගේ ජය මුහුර්ත වලට ගැළපෙන වටිනාම මැණික් ඔබවා රටේ සිටින දක්ෂ තම ඇදුරන් ලවා බොහෝ වාරයක් පේකොට රජට හිමි ජය මුහුර්ත පක්ෂියා රජවන ශුභ මොහොරාවේ සෞර්‍යාගේ බලය වැඩිම කාල හෝරාවකදී රජුගේ දකුණු අතේ මැද ඇඟිල්ලට පළඳවනු ලබන රාජකීය මුතුව බවයි. බොහෝ වාරයක් පේකල මාණිකවලින් රැස් විහිදවන වටිනා බලගතු මෙම ආභරණය පෙරස් මුදුව බවද පැවසෙනවා. මෙය රජුගේ බලය තේජාන්විත භාවය තීව්‍ර කරනවා. ඉහත කරුණු කෙසේ විග්‍රහ කළත් මුද්ද යනු අප කාගෙත් අතේ ඇඟිල්ලක ස්ත්‍රී පුරුෂ ආගම් දෙස් විදෙස් කුලමල ජාති භේදවලින් තොරව පළඳින අත්‍යවශ්‍ය ආභරණයක් බවට පැහැදිලි කරුණක් වනවා. මෙසේ පළඳින ආභරණය අපගේ එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනගත හැකි ලෙසට දියුණුව ජයග්‍රහණය ලබා දෙන ආකාරයට ඔබගේ ජ්‍යොතිර්වේදියා ලවා නිවැරදිව තෝරාගෙන සකසා ගත යුතු වනවා. ඉතින් මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා ඔබ තවමත් අපගේ YouTube චැනලේ සබ්ස්ක්‍රයිබ් කළ නැත්නම් මේ දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.